එතනින් එහෙනම් අපි මුලින්ම බලමු පළවෙනි වංශය විදිහට Chytridio mycota වංශය පිළිබඳව. මේ Chytridio mycota වංශය පිළිබඳව කතා කරනකොට එතනදී මුලින්ම අපිට වැදගත් වෙනවා මෙයාගේ ලාක්ෂණික ලක්ෂණ මොනවද කියන එක හඳුනගන්න. දැන් අපි මේ ලාක්ෂණික ලක්ෂණ විදිහට ළමයි ඉදිරිපත් කිරීමක් යම්කිසි වංශයකට අදාළව හෝ යම් අවස්ථාවකට අදාළව ලාක්ෂණික ලක්ෂණ ඉදිරිපත් කරනකොට අපෙන් අනිවාර්යෙන් ලියව යුතු කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ වංශය පිළිබඳව කතා කරනකොට දැන් පොදුවේ දැන් වංශයක් විදිහට අපි මේ කතා කරනවා කියන්නේ එක් එක් විශේෂවල දකින්න ලැබෙන ලක්ෂණ වෙන වෙනම සලකා බැලීමක් නෙමෙයි. මේ දැන් මෙතන වංශය කියලා හඳුන්වන මේ පොදු ඒකකයේ තුල පොදුවේ දකින්නට ලැබෙන ලක්ෂණ තමයි මෙතනදී මේ ලාක්ෂණික ලක්ෂණ විදිහට දක්වන්නේ. එහෙනම් එතනදී අපිට මුලින්ම මේ වංශයේ ජීවීන් ප්‍රධානව මොන වගේ පරිසර තත්ත්වවලද ඉන්නේ කියන එක දක්වන්න ඕනේ. මොන පරිසරයේ එහෙනම් දැක්කේම सिद्ध කරන්න ඕනේ. ඊළඟට මේගොල්ලන්ගේ පෝෂණ ක්‍රමය. දැන් මේ සත්ත්ව වංශයෙන් අපි මේ කතා කරන ජීවි වංශයක් පිළිබඳව කතා කරනකොට එහෙනම් විශේෂයෙන්ම එතනදී මේගොල්ලන්ගේ පෝෂණ ක්‍රමය කොයි විදිහටද सिद्ध වෙන්නේ කියන එක දක්වන්න ඕනේ. ඊළඟට මේගොල්ලන්ගේ සෛලාකාර ඒක සෛලික බහුසෛලිකද ඒ දෙකම ඉන්නවද කොහොමද කියන එකේ අවස්ථාවන් දක්වන්නට ඕන. එතනදී ඒ තම විශේෂයෙන් ඒ හා සම්බන්ධ කරුණු කියන්නේ තියෙනවා නම් ඒවත් දැක්වීම सिद्ध කරන්නට ඕන. ඊළඟට දැන් සෛල බිත්ති නිපදවීමක් වගේ सिद्ध කරනවා නම් මේ සෛල බිත්ති සංඝටකය මොකද්ද කියන එක දැක්වීමත් අපිට මේ වංශයේ ප්‍රධාන දැක්වීමක් सिद्ध කරන්න පුළුවන්. නැත්නම් අපි එතනදී මේ රාජධානියක් වශයෙන් ගත්තාම ඒ වගේ ලක්ෂණයන් නම් රාජධානියකටම පොදු වෙච්ච ලක්ෂණ වශයෙන් උත් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මේගොල්ලන්ගේ මේ ප්‍රජනනය පිළිබඳව කතා කරනකොට ඒ ප්‍රජනනයේදී ඒ නිපදවන නැත්නම් ප්‍රජනනීය සිද්ධ කරන ආකාරයන් පිළිබඳව මූලික අවස්ථාවන් දැක්වීම මේ ලාක්ෂණික ලක්ෂණවලදී බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ යම්කිසි වංශයක ලාක්ෂණික ලක්ෂණ දක්වන්න කිව්වොත් ඔය කියපු ප්‍රධාන කාරණා තමයි ඊට අමතරව ලොකු කතාවන් ඒ තුල තියෙන විවිධ විශේෂමල ලක්ෂණ ඒ දේවල් දැක්වීම අවශ්‍ය නැහැ. ඒක අනවශ්‍යයි. අර මූලික ලක්ෂණ ටික තමයි මෙතනදී ඔයගොල්ලෝ දැක්වීම सिद्ध කරන්නට ඕනේ. මෙතනදී එහෙනම් මේ අපි හඳුනා ගන්නට යන පළවෙනි වංශය මේ වංශයේදී අපිට දකින්නට පුළුවන් ලාක්ෂණික ලක්ෂණ විදිහට මේගොල්ලන් එහෙනම් පරිසරය විදිහට ගත්තොත් මේ ජීවීන් දකින්නට ලැබෙනවා ජලජ පරිසරවල. ඒ කියන්නේ මිරිදිය හෝ කරදිය පරිසරවල මේ කියන වංශයට අයිති ජීවීන් දකින්නට ලැබෙනවා. ඒ වගේම සමහර ජීවීන් අපිට හඳුනගන්න පුළුවන් භෞමික විදිහට වාසය කරනවා. එතනදී විශේෂයෙන්ම තෙතමනිය සහිත පසේ වාසය කිරීම හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ ගිරා යන කාබනික ද්‍රව්‍ය මත මෘතෝප ජීවීන් විදිහට වාසය කිරීම හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට ඒගොල්ලන් ජලජ හෝ භෞමික විදිහට එනම් වාසය කිරීමක් අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට ඊළඟ ලක්ෂණය තමයි මේගොල්ලන්ගේ ඔන්න පෝෂණ ක්‍රමයන් විදිහට ගත්තොත් මෙතන දකින්නට ලැබෙන පෝෂණ ක්‍රම දෙකක් ඔයගලන්ට දක්වලා තියෙනවා. එතකොට ඇතැම් ආකාර මෘතෝපජීවී පෝෂණ ක්‍රමයක් අපි රසායනික විෂම පෝෂී වශයෙන් දැක්වුවේ විශේෂයෙන් මෙතනදී මේ වියෝජකයන් විදිහට ක්‍රියාත්මක වීමක් අපිට එතනදී හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අනික් ආකාර පරපෝෂිත පෝෂණ ක්‍රමයක් තමයි දක්වන්නේ. වෙනත් ජීවීන් එහෙම නැත්නම් මේ ධාරකයක මත හෝ තුල වර්ධනය වෙමින් ඒගොල්ලන්ගෙන් පෝෂණය ලබා ගැනීම තමයි අනිකුත් මේ වංශයට අයිති අනිකුත් ජීවීන්ගේ දකින්නට ලැබෙන්නේ. ඒ විදිහට ඔන්න පෝෂණ ක්‍රමය අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම සෛල ආකාරය පිළිබඳව ගත්තොත් මේගොල්ලන්ගේ ඇතැම් ආකාරය ඉන්නවා ඒක සෛලික ආකාර එහෙම නැත්නම් බහුසෛලික විදිහට ඉන්න ආකාරත් ඉන්නවා. එහෙනම් ඒක සෛලික හෝ බහුසෛලික කියන දෙවර්ගය මෙතනදී හඳුනා ගන්නට පුළුවන්. බහුසෛලික ආකාර වුණොත් එහෙම අර දිලීර සූත්‍රිකා සෑදීමක් පිළිබඳව කතා කරනකොට ඒ දිලීර සූත්‍රිකාවල සංසෛලික ස්වභාවයක් තමයි දකින්නට ලැබෙන්නේ. එහෙනම් ඔන්න සංසෛලිකයි කියනකොට ඔයගලන්ට මතක් වෙන්න ඕනේ ඒ දිලීර සූත්‍රිකා පිළිබඳව ගත්තොත් ඒවායේ ඒ මැද ආවාරයක්
නොමැතිව දැන් මෙතන බහුසෛලික ස්වභාවය තිබ්බට අපි හරියට පිටින් බැලුවාම ඔක්කොම එක සෛලයක් විදිහට තමයි පවතින්නේ. ඒක නිසා සංසෛලික අවස්ථාවේදී අපි දැක්කේ නෑනේ අර වෙන් වෙන්ව සෛල බවට පත් වීම සිද්ධ වෙලා තියෙන වගේ ආවාර පැවතීම. එහෙනම් අන්න ඒ විදිහට निरावार वेच्च एहेम नत्तम मे आवार रहित बहुसैलिक सूत्रिका तमयि दकिन्नट लबेन्ने केटी सूत्रिका बहु वेलावट एतनदि हदन्ने ए वगेम मे द्विभाजी शाखणयक् पेन्वीमकुत् एदिरिर सूत्रिकावल दकिन्नट लबेनवा अपि द्विभाजी कियन्ने मे विदिहट अन बेदि बेदि ए सूत्रिकावे यनकोट ओन्न ओय आकारयट तमयि बेदीम सिद्ध वेन्ने එහෙම අවස්ථාවක් තමයි අපිට මේ දිලිර සූත්‍රිකාවල දකින්නට ලැබෙන්නේ. දැන් ඔය අවස්ථාව ඔයගොල්ලෝ තව දෙයකදි මතක් කරගත්තොත් ඔයගොල්ලන්ට මතක ඇති මේ ශාක රාජධානිය පිළිබඳව කතා කරනකොට එතනදී සෙලජිනෙල්ලා පිළිබඳව අපි කතා කරා. සෙලජිනෙල්ලා බීජාණු ශාකයේදී ඔයගොල්ලෝ දැක්ක යාගේ මුල් පිළිබඳව කතා කරනකොට මුලින්ම ඒ මුල් ඇතිවීම පිළිබඳව කතා කරනකොටත් එතනදී විභාජී විදියට අර මූල දරයකින් ඊට පස්සේ ආගන්තුක මුල් ඇති වෙනකොට ඒ මුල් විභාජී විදියට තමයි ඇතිවීම සිද්ධ වුනේ කියලාත් අපි එතනදී හඳුනාගත්තා. එහෙනම් මේ දිලිර සූත්‍රිකාවෙත් මේ විදියට සූත්‍රිකාව වර්ධනය වෙනකොට විභාජී විදියට තමයි ශාකණයක් ඇතිවීම සිද්ධ වෙන්නේ. ඊළඟට මේ සූත්‍රිකාවල කෙලවර හට ගැනීම සිද්ධ වෙනවා. ඒ ජන්මානුදානි බීජානුදානි ඒවා හැබැයි ආවාර වලින් වෙන්වීමක් සිද්ධ වෙනවා. එහෙනම් මේ කෙලවරවල වල බීජානුදානි හෝ ජන්මානුදානි ඇති වෙනකොට ඒවා විතරක් ආවාර වලින් වෙන්වීමක් හඳුනා ගන්නට පුළුවන්. ප්‍රජනනීය පිළිබඳව ගත්තොත් ලිංගිකව වගේම අලිංගිකවත් ප්‍රජනනීය සිද්ධ කිරීම කරනවා. එතනදී විශේෂයෙන්ම මේ ද්විනියෂ්ටික සහිත සූත්‍රිකා සෑදීමක් සිද්ධ කිරීමක් හඳුනා ගන්නට පුළුවන්. ඒ බීජානුදානි තුල ඌණණයෙන් තමයි මේ එක ගුණ චල බීජාණු ඇති කිරීමක් සිද්ධ කරන්නේ. ඒ චල බීජාණු ප්‍රරෝහණය වෙලා තමයි ඊළඟට ඒක ගුණ පරම්පරාව ඇති කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් අර බීජානුදානි තුල ඌණණය නිසා ඇති ප්‍රතිඵල වෙන බීජාණු තමයි ඒක ගුණ බීජාණු. ඒ බීජාණු වලින් තමයි ඒ බීජාණු වල විශේෂත්වයක් ගත්තොත් ඔන්න මෙතනදී ඔයගලන්ට හඳුනා ගන්න පුළුවන් ඒවා චල බීජාණු. කෂිකාදර චල බීජාණු තමයි ඒගොල්ලන්ගේ බීජාණු විදියට මේ ප්‍රජනනයේදී ඇති කරන බීජාණු විදියට අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. මේ විදියට අපිට මෙතනදී ඔන්න මේ පළවෙනි අවස්ථාව ඒ කියන්නේ මේ පළවෙනි වංශය පිළිබඳව හඳුනා ගන්න පුළුවන්. මේගොල්ලන්ගේ සෛල බිත්ති එහෙනම් අර මේ මූලිකවම මේ රාජධානී පිළිබඳවම ප්‍රධාන කතා කරනකොට දකින්නට ලැබුණු විදිහට සෛල බිත්ති කයිටින් කියන පොලිසැකරයිඩෙන් තමයි සෑදීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ දිලීර සූත්‍රිකා පිළිබඳව කතා කරනකොට මේ දිලීර සූත්‍රිකා වලින් සමහරු මේ ඝනවාස සකස් කිරීමක් සිද්ධ කරලා ඒ විදිහට තමයි වාසය කිරීම සිද්ධ වෙන්නේ. තවත් සමහර ආකාර ගෝලාකාර තනි සෛල විදිහට තමයි පවතින්නේ. ඒකයි මේ අපි එක සෛලික හෝ බහුසෛලික කියනකොට එනන් මේ ගෝලාකාර තනි සෛල විදිහට පවතින අවස්ථාව තමයි එනන් ඒක සෛලික අවස්ථාව විදිහට හඳුනා ගන්නට ලැබෙන්නේ. මේකට උදාහරණ විදිහට අපිට ඇලෝමයිසස් කියන ඒ ගණය ඇතුළත විශේෂය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම හෙට්‍රිඩියම් කියන ඒ ගණය අදාළ විශේෂ හඳුනා ගන්න පුළුවන්. මේ එහෙනම් හෙට්‍රිඩියෝ මයිකොටා කියන වංශයට අදාළව මේ පළවෙනියට ඔයගොල්ලෝ මේ දකින්නේ ඒ හෙට්‍රිඩියම් කියන අවස්ථාවේ හෙට්‍රිඩියම් විශේෂ වලට අයත් එක්තරා විශේෂයක් තමයි මේ දකින්න අවස්ථාව වෙන්නේ. ඔය විදිහට අපිට මෙතනදී ඒ කියන අවස්ථාව හඳුනා ගන්නට පුළුවන්. දැන් එහෙනම් අපි මුලින්ම බලමු දැන් මේ අවස්ථාවට අදාළව මේ වංශයට අදාළව මේ ගොලන්ගේ ප්‍රජනනීය සිද්ධ වීම සම්බන්ධව කතා කරනකොට ඒ ප්‍රජනනීය පැහැදිලි කරගන්නට මේගොල්ලන්ගේ ජීවන චක්‍රය
कोई විදිහටද සමන්විත වීම සිද්ධ වෙලා තියෙන්නේ කියන එක හඳුනා ගන්න මේ වංශයට අදාළ උදාහරණයක් මම ඔයාලට කිව්වා මේ ඇලෝමයිසස් වශයෙන් හැඳින්නුවා එහෙනම් මේ ඇලෝමයිසස් ජීවන චක්‍රය උපයෝගී කරගෙන අපි බලමු කොහොමද මේ जीवन चक्रेतुलाकिन मेतन द्विगुण कलाव दकिन දිලීර සූත්‍රිකාවේ ඔබලන්ට හඳුන්වලා දීලා තියෙනවා ඌනන බීජානුදානිය කියලා එකකුයි අනූනන බීජානුදානිය කියලා එකකුයි මේ සූත්‍රිකා ජාලයේ ඒ සූත්‍රිකාවල කෙලවරවල් වලට වෙන්න තමයි මේ බීජානුදානි සම්බන්ධ වීම සිද්ධ වෙලා තියෙන්නේ එහෙනම් මෙතනදී ඔන්න මේ වර්ග දෙකක් විදිහට දකින්නට ලැබෙන අවස්ථාව වැදගත් මේ කියන ද්විගුණ කලාවේ මේ එහෙනම් ද්විගුණ කලාවට අදාළ අවස්ථාව තමයි ඕගොල්ලෝ දකින්නේ දැන් ඊට පස්සේ බලන්න මෙතනදී මේ ඌනන බීජානුදානිය කියන අවස්ථාව ඔබලන්ට විශේෂයෙන් මෙතන දැක්වීම සිද්ධ කරලා තියෙනවා ඒ අවස්ථාවට අදාළව ඌනණිය සිද්ධ වීමක් ඊළඟට ඒ ඌනන බීජානුදානිය කියන්නේ එහෙනම් මෙතනදී ඌනණිය සිද්ධ වෙන ඒ බීජානුදානිය තමයි ඒ විදිහට හඳුන්වලා තියෙන්නේ බලන්න මෙතනදී එහෙනම් ඌනණියක් සිද්ධ වෙන්නේ මේ කියන ඌනන බීජානුදානිය තුල දැන් ඌනණියක් මේ ද්විගුණ කලාවේ මේ කියන බීජානුදානිය තුල සිද්ධ වෙනවා කියන්නේ එතනදී එහෙනම් මේ ද්විගුණ தත්ත්වයේ තියෙන ඒ ඌනන බීජානුදානිය ඒකගුණ தත්වයක් එහෙම නැත්නම් ඒකගුණ தත්ත්වයෙන් තියෙන බීජාණු තමයි නිපදවීමක් එතනින් ඊළඟට සිද්ධ වෙන්නේ කියන එකත් ඔන්න මතක තියාගන්න ඕනේ. දැන් එතනින් ඊළඟට මේ ඔයගලන්ට පෙන්නන්නේ මේ අනුනන බීජාණු දානිය පිළිබඳව. ඒ බීජාණු දානි වර්ග දෙක ඔන්න වර්ධක දේහයේ පවතින අවස්ථාව තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මේ වර්ධක දේහය ගත්තොත් ද්වි න්‍යෂ්ටි සහිත සූත්‍රිකා සෑදීමක් සිද්ධ වෙන අවස්ථාවක් ඒ බීජාණු දානි වල තමයි මේ විදිහට ඔන්න මුලින්ම ඌනණිය සිද්ධ වෙනවා. ඒ ඌනණිය සිද්ධ වෙලා එතනින් නැති කරනවා ඒකගුණ බීජාණු ඒකගුණ චල බීජාණු තමයි මෙතනදී ඇති කිරීම සිද්ධ කරන්නේ අපි බීජාණු සෑදීම පිළිබඳව කියනකොට අපි එතනදී කිව්වා කෂිකා සහිත චල බීජාණු තමයි ඇති කරන්න කියලා මේ ඔයගොල්ලෝ දකින්නේ නම් මේ විදිහට මේ කෂිකා සහිත චල බීජාණු මේ ඌනන බීජාණු දානියෙන් ඇතිවීමේ සංසිද්ධිය තමයි මුලින්ම ඔයගොල්ලෝ මේ පැහැදිලි කරගෙන යන්නේ මේ එහෙනම් කෂිකා සහිත චල බීජාණු තමයි මේ ඇති උනේ ඌනන බීජාණු දානියේ දැන් ඒ தත්ත්වය එහෙනම් දැන් ඌනන විභාජනයෙන් ප්‍රතිඵල වීම සිද්ධ වන නිසා මේ චල බීජාණු එහෙනම් ඒක ගුණ தත්ත්වයෙන් තමයි පවතින්නේ ඊළඟට මේ විදිහට හැදිච්ච ඒ චල බීජාණු ඊළඟට ප්‍රරෝහණය වීම සිද්ධ වෙනවා. ඒ සුදුසු උපස්තරයක් මතට ඒ චල බීජාණු වැටීම සිද්ධ වුනහම ඒ චල බීජාණු ප්‍රරෝහණය වෙලා එතනින් තමයි ඊළඟට ඒක ගුණ පරම්පරාව ඇති කිරීම සිද්ධ වෙන්නේ. ඔබලෝ ඊළඟට එහෙනම් ඔය දැක්කේ මේ චල බීජාණු ප්‍රරෝහණය වීම හා සම්බන්ධ අවස්ථාව ප්‍රරෝහණය වෙන්නේ එහෙනම් යම් කිසි නිශ්චිතයේ උපස්තරයක් මතට වැටුනහමයි ඒව ප්‍රරෝහණය වීම සිද්ධ වෙන්නේ බලන්න එහෙනම් බීජාණු ප්‍රරෝහණය වෙලා ඇති වෙන්නට ඕනේ ඊළඟට එහෙනම් ඒක ගුණ පරම්පරාව ඒ කියන්නේ ජන්මාණු ශාක අපි දැන් ශාක විදිහට ගත්තොත් ජන්මාණු නිපදවීම හා සම්බන්ධ පරම්පරාව තමයි එතනින් නැතිවීම සිද්ධ වෙන්නට ඕනේ. එහෙනම් ඊළඟට ඕගොල්ලෝ මේ දකින්නේ ඒ ජන්මාණු දානි නිපදවීමට අදාළ ව්‍යුහ මේ බීජාණු ප්‍රරෝහණය වෙලා ඒක ගුණ බීජාණු ප්‍රරෝහණය වෙලා ඇති වෙන ආකාරය මේ ඒකගුණ පරම්පරාව බීජාණු ප්‍රරෝහණය වෙලා හැදිච්ච ඒකගුණ පරම්පරාවේ ඒ සූත්‍රිකා වර්ධනය වෙන හැටි මේ පෙන්වන්නේ අන්නේ සූත්‍රිකා කෙලවරවල් වල තමයි මේ විදියට ජන්මානුදානි සෑදීම සිද්ධ කරන්නේ. එතකොට ජන්මානුදානි කියනකොට එහෙනම්
මේවැයි ජන්මාණු වර්ග දෙකක් නිපදවීම සිද්ධ වෙන්නට ඕනි පුංජන්මාණු සහ ජායා ජන්මාණු වශයෙන්. එතනින් ඔබල මේ මුලින්ම එහෙනම් දැකින්නේ තැඹිලි පාටින් හැදලා පෙන්නලා තියෙන ජන්මාණු දානිය වෙන්නේ පුංජන්මාණු දානි. මේ ඊළඟ අවස්ථාව වෙන්නේ ඉහළින් ජායා ජන්මාණු දානි. ජායා ජන්මාණු නිපදවීම සිද්ධ කරන ව්‍යුහ ජායා ජන්මාණු දානි වෙනවා. පුංජන්මාණු නිපදවීම සිද්ධ කරන ව්‍යුහ පුංජන්මාණු දානි වෙනවා. ඒ දෙවර්ගය මෙහෙනම් මේ ඒක ගුණ පරම්පරාවේ සූත්‍රිකා කෙලවර හදන ව්‍යුහ විදිහට තමයි අපිට දකින්නට ලැබෙන්නේ. දැන් ඔය විදිහට දකින මේ සූත්‍රිකා එහෙනම් ඔන්න ඒක ගුණ කලාව තමයි පෙන්눔 කිරීම සිද්ධ කරන්නේ. ඒක ගුණයි මේ හැදිච්ච ඒවා. හේතුව අර ඒක ගුණ බීජාණු ප්‍රරෝහණයෙන් තමයි මේ කියන සූත්‍රිකා සෑදීම සිද්ධ වුනේ. ඊළඟට දැන් මේ විදිහට හැදිච්ච මේ ඒක ගුණ කලාවේ මේ සූත්‍රිකාවල ඒ ඇතිවෙච්ච ජන්මාණු දානි තුල ඊළඟට දැන් ජන්මාණු ඇතිවීමක් සිද්ධ වෙනවා. මෙතනදී එහෙනම් මේ ජන්මාණු ඇතිවීම පිළිබඳව කතා කරොත් මෙතන මේ අනුනන විභාජනයෙන් තමයි මේ විදිහට ජන්මාණු ඇතිවීම සිද්ධ කරන්නේ. එහෙනම් මේ ජන්මාණු දානි වලින් ඒ ජන්මාණු දානි තුල ඒක ගුණ පුංජන්මාණු සහ ජායා ජන්මාණු සෑදීම සිද්ධ කරනවා. එතනදී පුංජන්මාණු දානිය තුල සෑදීම මෙතනදී තැඹිලි පැහැයෙන් මේ දක්වලා තියෙන ජන්මාණු දානි වර්ගය වෙන පුංජන්මාණු දානිය තුල හදන්නේ එහෙනම් ඒක ගුණ පුංජන්මාණු. මේ පුංජන්මාණුත් චල ජන්මාණු විදිහට තමයි අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. බලන්න මේ දක්වන්නේ එතකොට ඒ විදිහට හැදෙන ජන්මාණු සෑදීම ඇතුළත ඒ ජන්මාණු සෑදීමට අදාළ අවස්ථාව ඒ ජන්මාණු දාන් බිඳ වැටිලා එනවා. එතනදී මේ විදිහට චල පුංජන්මාණු ඒක ගුණ චල පුංජන්මාණු පිටතට නිදහස් වීම සිද්ධ වෙනවා. ඒ වගේම මේ ඊට ඉහළින් තියෙන ඊළඟට ජායා ජන්මාණු දානිය ගත්තොත් ඒ ජායා ජන්මාණු දානිය තුලත් හැදෙනවා ජායා ජන්මාණු. මේ ජායා ජන්මාණු ගත්තොත් ජායා ජන්මාණුත් චල ඒක ගුණ චල ජායා ජන්මාණු තමයි එතනදී සෑදීම සිද්ධ වෙන්නේ. එහෙනම් ඔය දකින්නේ මේ විදිහට හැදෙන ඒක ගුණ චල ජායා ජන්මාණු. ඔය විදිහට පුංජන්මාණු සහ ජායා ජන්මාණු මේ එක් එක් ජන්මාණු දානි වලින් සෑදීම සිද්ධ වෙනවා. මෙතනදී විශේෂයෙන් එහෙනම් ඔන්න ඔයගලන්ට පේන්නට ඕනේ අර අපි බීජාණු දීගුණ කලාව තුල දැකපු දිලීර සූත්‍රිකාව තුල හදපු බීජාණු දානිය. දැන් අපි මේ වෙනකොට එතනින් ඌනන බීජාණු දානිය පිළිබඳවයි කතා කරගෙන යන්නේ. ඒ ඌනන බීජාණු දානිය තුල ඌනණයෙන් ඇතිවෙච්ච බීජාණු චල බීජාණු උනා. ඊළඟට මේ ජන්මාණු දානි තුල ඇතිවෙච්ච ජන්මාණු එක ගුණ ජන්මාණුත් චල ජන්මාණු උනා. දැන් මේ විදිහට මේ පුංජන්මාණු සහ ජායා ජන්මාණු දෙවර්ගය ඊළඟට සංසේචනය වීමක් සිද්ධ වෙන අවස්ථාව තමයි මේ ඕබලන්ට දක්වලා තියෙන්නේ. ඒ විදිහට සංසේචනයක් සිද්ධ වුණාට පස්සේ බලන්න මේ දකින්නේ එහෙනම් මේ සංසේචන අවස්ථාව. ඒ සංසේචනයෙන් පස්සේ එහෙනම් ඊළඟට ඇති වෙන්නේ වී ගුණ කලාවට තමයි ගමන් කිරීම සිද්ධ වෙන්නේ. හේතුව ඒක ගුණ ජායා ජන්මාණුව ඒක ගුණ පුංජන්මාණුවක් එක්කයි මෙතනදී එක්වීම සිද්ධ වුනේ. ඒකයි අපි සංසේචනය කියලා හඳුන්වන්නේ. එහෙනම් එතනින් පස්සේ සංසේචනයේ ප්‍රතිඵලයක් විදිහට මෙතන සෑදෙනවා වී ගුණ යුක්තාණුව. වී ගුණ යුක්තාණුව ඇතිවීම සිද්ධ වෙනවා. ඔය විදිහට මේ දකින්නේ එහෙනම් ඒ විදිහට සංසේචනයෙන් ප්‍රතිඵල වෙන වී ගුණ යුක්තාණුව. මේ යුක්තාණුව ඊළඟට ප්‍රරෝහණය වීමකට ලක්වීම සිද්ධ වෙනවා. මේ විදිහට හැදිච්ච යුක්තාණුව ඊළඟට ප්‍රරෝහණයට ලක් වෙලා එහෙනම් නැවතත් හැදෙනවර වී ගුණ කලාවේ ඒ දකින්නට ලැබිච්ච ඒ වී ගුණ වර්ධක සූත්‍රිකා තමයි එතනින් ප්‍රතිඵල වීම සිද්ධ වෙන්නේ. සූත්‍රිකාවල කෙලවරවල් වල තමයි මේ බීජාණු දානි හැදෙන්නේ.
ඊළඟට නැවත අපි බලමු මේ සූත්‍රිකාවෙන් දකින් ලැබෙන අනුවණන බීජ අනුදානිය තුල මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මුලින් අපි දැක්කේ ඌණන බීජ අනුදානියේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ඊළඟට අනුවණන බීජ අනුදානිය පිළිබඳව කතා කරොත් බලන්නේ අනුවණන බීජ අනුදානිය තුල එහෙනම් සිද්ධ වෙන්නේ අනුවණන විභාජනය. ඌණන විභාජනය නෙවෙයි අනුවණන විභාජනය. එහෙනම් මෙතනදී මේ අවස්ථාව වෙන්නේ මේ අලිංගික ප්‍රජනනයට අදාළ අවස්ථාව තමයි මේ අනුවණනිය පිළිබඳව කතා කරනකොට ඒ බීජ අනුදානිය තුල සිද්ධ වෙන අවස්ථාව වෙන්නේ. ඉස්සෙල්ලා අපි ඌණනිය වශයෙන් කතා කරේ එහෙනම් මේ ජීවන චක්‍රයේ ලිංගික ප්‍රජනනයට අදාළ අවස්ථාව. බලන්න එහෙනම් මේ විදිහට අනුවණන බීජ අනුදානිය තුල අනුවණන විභාජනය සිද්ධ වෙලා එතනදි ඇති කරනවා මේ විදිහට චල බීජාණු. ඒ චල බීජාණු හැබැයි ඉස්සෙල්ලා ඌණනිය නැති කරපු චල බීජාණු වගේ ඒක ගුණයි නෙවෙයි මේවා ද්විගුණ. හේතුව අනුවණන විභාජනයයි මේ තුල සිද්ධ වුනේ. ඔය විදිහට ද්විගුණ අනුවණන බීජාණු චල අනුවණන බීජාණු ඇති වෙලා ඒ බීජාණු දානි බිත්ති පිපිරිලා ඒවායින් ඉවතට එන චල බීජාණු සුදුසු උපස්තරයක් මත වැඩුණාට පස්සේ ඒවා පරෝහණය වීමට ලක් වෙනවා. දැන් මේ අනුවණන බීජාණු පරෝහණය වීමයි අපි කතා කරන්නේ. එහෙනම් ඒ විදිහට පරෝහණය වීමට ලක් වුණාම මේ බීජාණු ඒවා කෙලින්ම ඊළඟට ඇති කරනවල ද්විගුණ කලාවේ පවතින ඒ බීජාණු දානි ඇති කිරීමට හේතු වෙන ඒ දිලීර සූත්‍රිකා ජාලය ඇති කිරීමක් සිද්ධ වෙනවා මේ කියන මේ අතිවෙච්ච මේ චල බීජාණු ද්විගුණ අනුවණන චල බීජාණු මගින් ඒ විදිහට නැවතත් ද්විගුණ කලාව ඇති කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඔය විදිහට තමයි අපිට මේ කියන අවස්ථාව, ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ හෙනම් දැක්කේ මේ ඇලෝමයිසස්, ඒ කියන්නේ කිට්‍රිඩියෝ මයිකොටා වංශයට අයත් ඇලෝමයිසස් කියන ඇලෝමයිසස් විශේෂයක කොහොමද මේ කියන ප්‍රජනනය සිද්ධ වෙන්නේ කියලා. එතකොට එහෙනම් මේ චක්‍රය තුළ ඔයගොල්ලෝ දැන් හඳුනගත්ත ලිංගික ප්‍රජනනය, මේ ඌණනිය කියන ක්‍රියාවලියට අදාළව ලිංගික ප්‍රජනනය සහ අනුවණන බීජානුදානි තුළ සිද්ධ වෙන ඒ ක්‍රියාවලිය හරහා අලිංගික ප්‍රජනනයක් සිද්ධ වෙන හැටි මේ එකම වර්ධක දේහයේ මේ විදිහට ඒ සෑදීම් ව්‍යුහ සෑදීම් හරහා තමයි මේ විදිහට අපිට දකින්නට ලැබුණේ. මේ විදිහට එහෙනම් මේ ඒක ගුණ දිලීර දේහයයි ද්විගුණ දිලීර දේහයයි දිහා ඔබලන්ට බැලුවොත් ඔබලන්ට පේනවා මේ දෙකම රූපීයව සමානයි. බලන්න මේ ද්විගුණ කලාවේ අවස්ථාවත් ඒ වගේම තමයි මේ එක ගුණ කලාවේ නිජන්මානුදානි නිපද වෙන මේ දිලීර දේහය. එහෙනම් ඒ වගේ පෙනුමෙන් සමාන රූපයෙන් සමාන එක ගුණ හා ද්විගුණ පරම්පරා අතර ප්‍රත්‍යාවර්තනයක් තමයි මෙතන පෙන්නුම් කරලා තියෙන්නේ. එහෙනම් මේ වගේ පරම්පරා ප්‍රත්‍යාවර්තනයක් අපි හඳුන්වනවා සමරූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනයක් කියලා. ඔයගොල්ලෝ මතක ඇති අපි ශාක රාජධානී ජීවන චක්‍ර පිළිබඳව කතා කරනකොට එතනදී මේ ජන්මානුශාක පරම්පරාව සහ බීජානුශාක පරම්පරාව ගත රූපියව වෙනස් ආකාර දෙකක්. ඒක නිසා අපි දැක්ක සියලුම මේ ශාක රාජධානී සියලුම ඒ වංශවලට අයත් විශේෂවල දකින්නට ලැබුණ ජීවන චක්‍රවලදී ඒගොල්ලන්ගේ දකින්නට ලැබෙන විෂම රූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනයක්. හැබැයි මෙතනදී ඔයගොල්ලන්ට පේනවා මේ ඒක ගුණ පරම්පරාවයි ද්විගුණ පරම්පරාවයි ගේට අදාළ වර්ධක දේහ ගත්තොත් ඒවා පෙනුමෙන් සමානයි රූපියව සමානයි. ඒ නිසා සමරූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනයක් තමයි දැක්වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඔය විදිහට අපිට මේ වංශය කිට්‍රිඩියෝ මයිකොටා වංශය පිළිබඳව එහි ප්‍රධාන ලක්ෂණ වලට අදාළව මේ උදාහරණ ජීවන චක්‍රයත් ඇතුළත් පැහැදිලි කරගන්නට පුළුවන්.